Hello, Rosy Vlogs YouTube channel. Like a toyava adat adhering piligano adamangarangawe rasa rulang toffee recipe kak. Make a hadaganda vinadi dahayakwage podi kalea kyanne. Badu goda konevene naha, badu chuttak tamayonevene. Apisalam balum apitamona the onevene kiala. Isalam apita rulang onevene, methanathiana gram tunsiak. ඊට පස්සේ condensed milk milk මේ දෙකෙන් මෙතන මිලිලීටර 200ක් අරන් තියනවා සීනි gram 35යි ඊට පස්සේ මෙතන කජු gram 50ක් තියනවා plums gram 10ක් අරගත්තා butter gram 10යි වතුර මේස හැඳි 3/4ක් විතර ඒ වගේම වැනිලා තේ හැඳි 1ක් ඉස්සෙල්ලාම කරන්න ඕනේ ඔයා රුලන් ටෆි දාගන්න ට්‍රේ එකේ බටර් හොඳට ගාලා ඒක උඩින් රුලන් ටිකක් මේ වගේ දාගන්න. ඒ වගේම ඔයා රුලන් ටෆි තුනී කරගන්න ගන්න ස්පැටියුලා එක හරි වුඩන් ස්පූන් එකේ හරි ඒකෙත් බටර් ගාගන්න. පිහියත් බටර් ටිකක් ගාගන්න. මම පාවිච්චි කරන්නේ මේ කේක් ස්ක්‍රේප් එක. ඒ ඔක්කොම වල හොඳට බටර් ගාලා ඒක ලෑස්ති කරලා තියාගන්න. අපි ඉස්සෙල්ලාම රුලන් ටික බදගෙන ඉන්න ඕනේ. ඉතින් මේකට මද ගින්නේ තියාගන්න ගින්දර වැඩි කරගන්න එපා. ඒ වගේම මේ වගේ ගොඩක් ඉඩ තියෙන pan එකක් ගත්තොත් ඔයාට මේක හදාගන්න ගොඩක් ලේසියි. රුලන් බදිනකොට එක දිගට හැඳි ගන්න ඕනේ. මේක හැඳි ගන්න නැතුව ඔහම නිකන් තියලා තිබුණොත් එක පාට ඒක දුඹුරු පාට වෙනවා. ඉතින් විනාඩි 4ක් විතර මේක හොඳට මෙහෙම හැඳි ගගා බදගන්න විනාඩි 4කට පස්සේ රුලන් ටික වෙන භාජනයකට දාලා තියාගන්න ඊට පස්සේ මම මේ භාජනයෙම ටිකක් පිහිදලා අරගත්තා අපි දැන් මේකට දාගන්නවා condensed milk ටික ඒකට වතුර ටිකයි සීනි ටිකයි අපි දාගන්නවා මේක හදා ගන්නකොටත් අඩුම ගින්දරේ තමයි මේක කරගන්න ඕනේ නැත්නම් එක පාට අඩි අල්ලන්න පුළුවන් මේකත් අපි අඩුම ගින්දරේ තමයි හදා ගන්න ඕනේ ඉතින් ගින්දර වැඩි කරගන්න එපා මේක අපි මෙහෙම තියාගෙන විනාඩි 5ක් විතර හොඳට හැඳි ගගා උයා ගන්න ඕනේ රුලන් එක බැත්තා වගේම මේකත් දිගටම හැඳි ගන්න විනාඩි 5ක් විතර ගියාට පස්සේ අපි මේකට වැනිලා ටික එකතු කරගන්නවා. වැනිලා එක දාලා විනාඩියක් විතර අපි මේක mix කරගමු. ඔයාට පේනවා ඇති පොඩ්ඩයි උතුරන්නේ. ඉතින් ඒ වගේ ගින්දර අඩුවෙන්ම තියාගන්න නැත්නම් මේක එකපාරට අඩි අල්ලනවා. ඊට පස්සේ අපි මේකට දාගන්නවා කජු ටිකයි plums ටිකයි. ඔගලන්ට කජු වැඩියෙන් දා ගන්නත් පුළුවන් plums උත් වැඩි කර ගන්න පුළුවන් ඔගලන්ට කැමති ගාණක් දා ගන්න කජු ටිකයි plums ටිකයි දාලා තව විනාඩියක් දෙකක් වගේ යනකොට මේ වගේ හොඳට mixture එක thick වෙලා එනවා මේ වෙලාවට ඔයාට පුළුවන් අපි බදලා තියාගත්ත රුලන් ටික ඔක්කොම එකසරේ දා ගන්න දැන් අපි මේ දෙක හොඳට කම්බයින් කරගමු. රුලන් ටික දැම්මට පස්සේ මික්ස්චර් එක ටිකක් තද වෙනවා. ඉතින් අතට ටිකක් අමාරුයි. හිමීට pan එක තදින් අල්ලගෙන මේ වගේ හොඳට mix කරගන්න. මේ වෙලාවට ඔයාගේ gas cooker එක off කරගන්න. off කරලා ඔයාගේ butter ටික මේකට දාගන්න. pan එකේ තියෙන රස්නේ මේ butter ටික දිය වෙනවා. ඉතින් gas cooker එක off කරලා මේ වගේ හොඳට mix කරගමු. දැන් මේක හොඳට එකට ගුලියක් වගේ ඇවිල්ලා තියෙන්නේ. දැන් අපිට පුළුවන් මේක ට්‍රේ එකට දාගන්න. ඔයා අද මගේ channel එකට අලුතෙන් එකතු වෙනවා නම් ඔයාව ආදරෙන් පිළිගන්නවා. මේ වගේ මගේ තව recipes බලන්න කැමති නම් මගේ channel එකට subscribe කරන්න. mixture එක ඔක්කොම ඔයාගේ ට්‍රේ එකට දාලා මේ වගේ හොඳට තුනී කරගන්න.
මං සාමාන්‍යයෙන් හදන්නේ ටිකක් මහතට ඔයාට මීට වඩා තව ටිකක් තුනී කරගෙන හදා ගන්නත් පුළුවන් රුලන් ටොෆි අපි මෙහෙම තුනී කරලා තියාගත්ත ගමන් කපා ගන්න ඕනේ මේක නිවෙන්න තියන්නේ නැහැ එතකොට කපා ගන්න ටිකක් අමාරු වෙනවා මේ වගේ කේක් ස්ක්‍රේප් එකකින් හරි පිහියකින් හරි ඔයාට මේක කපා ගන්න පුළුවන් ඉතින් ඔයා කපා ගන්න එකේ බටර් ටිකක් මං මුලින් කිව්වා වගේ ගා ගන්න නැත්නම් මේක ටිකක් ඇලෙන්න බලනවා කජු අහු වෙන තැන් වල ටිකක් පිහිය තද කරලා කපා ගන්න ඊට පස්සේ ඔයාට පුළුවන් මේ වගේ කෑලි වෙන් කර ගන්න මන් ටිකක් උස්සට මේක හදාගත්තේ ඉතින් මට මේකෙන් කෑලි 16ක් කපා ගන්න පුළුවන් වුණා ඔයා මේක තව තුනී කරලා හැදුවොත් කෑලි තව ටිකක් වැඩියෙන් හදා ගන්න පුළුවන් ඉතින් සමහර කෑම හදනකොට අපිට පොඩි කාලේ මතක් වෙනවා මට රුලන් ටොෆි කියන්නේ ඒ වගේ කෑමක් පොඩි කාලේ ගොඩක් ආසාවෙන් කාපු දෙයක් චූටි කාලේ අපි හිතන්නේ මේ වගේ දේවල් හදන්න ගොඩාක් අමාරුයි කියලා ඒ වුණාට හරිම ලේසි ගොඩාක් වෙලා යන්නෙත් නැහැ ඒ වගේම මේක සතියක් විතර නරක් වෙන්නේ නැතුව තියාගෙන කන්න පුළුවන් රුලන් ටොෆි කෑලි මේ වගේ ලස්සනට කැපිලා ඇවිල්ලා තියෙනවා හරිම රසයි ටෙක්ස්චර් එක හරිම සොෆ්ට් හපනකොට හරි රසයි කජු ප්ලම්ස් එහෙම හැපෙනකොට ඒකින්ද ඒවත් අනිවාර්යෙන් එකතු කරගන්න ඔයත් අනිවාර්යෙන් මේක හදලා රස බලන්න මගේ ඊළඟ YouTube වීඩියෝ එකෙන් හම්බෙමු bye